නැවතත් දොර මඩලාව සමග අපට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වුණා ස්වාමින් වහන්සේ දැන් මේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා අප කියනවා ඉවසීමෙන් ලැබෙන සැනසීම කුමක්ද නොඉවසීමෙන් ලැබෙන සැනසීමත් ඇතැම් විට තියෙන්න පුළුවන් මේ සාකච්ඡාවේ සඳහන් කරන ආකාරය අපි සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඉවසන ප්‍රමාණයත් විමුක්ති මාර්ගයේ ගමන් කරන යෝගාවචරයේගේ ඉවසීමේ සීමාවත් අතර වෙනසක් තියෙන්න පුළුවන් ඒ සැනසීම දක්වා උතුම් වූ නිර්වාණය දක්වා ඒ උතුම් සැනසීම දක්වා ගමන් කරන ගමන් මගේදී තියෙන ඉවසීම මම හිතනවා අසීමිතයි කියලා. අප ඒ ගැනත් කතා කරන්න ඕන. අපට ඇමතුම් කීපයක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් අවසරයි අපි හමුදුවනේ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර විභාගංශයේ ශිෂ්‍යාවක්. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මට තියෙන ප්‍රශ්නේ තමයි අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට විවිධ පුද්ගලයන් ආශ්‍රය කරන්න ලැබෙනවා. මෙන්න මේ විවිධ පුද්ගලයන් ආශ්‍රය කරන්න ලැබීමේදී අපි අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් වශයෙන් දියුණුවට යනකොට නොයෙක් මිනිසුන් අපිව වටන්න කේලාම් කියන එකේ සිදු කරනවා. මෙන්න මේ කේලාම් කීමේදී මානසික වශයෙන් අපේ මනසට බලපාන පොඩි ඝට්ටනයක් තියෙනවා. මෙන්න මේ ඝට්ටනේ ඉවසීමේක බද්ධ වෙනහම අපිට සමාජයේ අපේ ඉදිරි වැඩ කටයුතු සඳහා මුහුණ දෙන්නේ කොහොමද? මට මේකට ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරක් අවශ්‍යයි. මොකද අපි මේ ඉවසීම ඉවසනකොට අපිට අපේ බොහෝ දේවල් නැති කරගන්න සිද්ධ වෙනවා. අන්නේ නැති කරගන්න සිද්ධ වෙනත් අපේ මග ඇහිරෙනවා. මේකට පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. හරි බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. මම රෝපාල් කියලා කෙනෙක් කතා කරන්නේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඔව්. මේ ප්‍රශ්නේ මේකයි. දැන් යම්කිසි තරුණ කොටස් තමයි විශේෂයෙන් අවධානය යොමු කරන සමාජයේ ඉවසීමක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් කෝල් එකකින් කලින් කෙනෙක් කිව්වා මෙහෙම ඉවසීමක් නැතුව මෙහෙම වැඩ කරන්නේ ගොඩක් තරුණ කට්ටිය තමයි කියලා. ඉතින් ඒදී මට දැනගන්න ඕන ප්‍රශ්නේ තමයි දැන් අපි විශ්වවිද්‍යාලයක වගේ වැඩ කටයුතු කරන්න ගියාම ගොඩක් කෙනාට දකින්නවා මේ උද්ඝෝෂණ අන්දියට ගොඩක් සහභාගී වෙනවා. එතකොට ඒ උද්ඝෝෂණ වලට සහභාගී වෙන්නේ අපිට ලබ දෙන්න ඕනේ විවිධ මේ ඉල්ලීම් වගේ දේවල් ඉන්නවා. දැන් අපේ ආචාර්යවරු වුණත් සහභාගී වුණා ඒ උද්ඝෝෂණ වලට ළඟදී. ඉතින් කොහොම වුණත් දැන් අපි ඒ තත්ත්වයට පත් වෙන්නේ ඉවසීම නැති නිසා කියලා තමයි කියන්නේ. දැන් ඒ වුණාට අපි බැරි වෙලාවත් යම්කිසි කටයුත්තක් සඳහා ඒ දූරාවලියේ ඉන්න ආචාර්යවරයෙක් හරි කාට හරි යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න ඕන නම් දැන් අර ඉස්සලා ජාතක කතාවක් ඇතරෙන් අතනායක හේරත්මතිතුමා කිව්වා මේ දැන් නිසි තැනට ඒක අදාළ දේ පැමිණිලි කරන්න ඕනේ කියලා. දැන් කොසල රජුරන්ට තමයි ඒ අවස්ථාවේදී පැමිණිලි කරේ. ඒ වගේ අපි මේ වගේ දැන් ආයතනයක විවගත තානයක මොන හරි මෙහෙම පැමිණිලි කරන්න පටන් ගත්තොත් ඒ ඉහළ තැනට පැමිණිලි කරත් ඒක අදාළ නිලයට ඇවිල්ලා තමයි ඊට විසඳුම ලබා දෙන්නේ. ඒකට ඒ වගේ පරිසරයක් තුළ දැන් අපි ඉවසගෙන ඉන්නෙත් නැතුව එහෙම පැමිණිලි කරන්නේ නැතුව යම්කිසි උපක්‍රමයකට දාලා මේ වැඩේ විසඳ ගන්න ක්‍රමයක් හදන එක නෙමෙයිද ක්‍රම මේ කියන්නේ සාර්ථක ප්‍රායෝගික පියවර කියන එක. දැන් මොකද අපි ඉවසගෙන හිටියොත් මේක කවදාවත් වෙන්නේ නැහැ. ඒ වගේමයි අපි මොන හරි ඍජු ක්‍රියාමාර්ගයක් ගන්න ගියොත් ඒක අපි සමාජයේ අපිව පිළිකුලට අපිව මේ ගලහාමයට පත් වෙනවා. ඒ වුණාට මේක ඒ අන්තයන් දෙකටම යන්නේ නැතුව හරි ගස ගන්න බෞද්ධ ඉගැන්වීමක් වගේ දෙයක් නැද්ද කියලා. හොඳයි. බොහොම ස්තුතියි. අපේ ස්වාමීන් වහන්සේට පිළිතුරක් දෙන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි මෙතන මතුවෙන ඉවසීම නොංජල්කමද? ඉවසීම විසඳුමක් නොවන අවස්ථා තියෙනව නේද? ඉවසීමෙන් ප්‍රශ්න සත්තකටම සත්තකින් අපේ ප්‍රශ්න තවත් වැඩි වෙන්න බැරිකමක් නැද්ද කියලා. එතෙන්දී අහන්න තියෙන්නේ එවනම් නොඉවසීමෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? නොඉවසීමෙන් නොඉවසෙල්ලෙන් අපිට මේ අසාධාරණයට එරෙහිවීම සඳහා නොයවසිල්ල ඵලදායක වේද? ඒකෙන් තවත් අතුරු ප්‍රශ්න රාශියක් ඇති වෙන්නේ නැද්ද? බොහෝ දේ අපිට ඒ නිසා හිමි වෙන්න ඉඩ කඩ නැද්ද? නොයවසිල්ල නිසා. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒ නිසා මෙතෙන්දී ඇත්තටම ඉතින් මේ විවිධ පැතිවලින් මේක දකින්න ඕනේ. ඒක තමයි උපේක්ෂාව ප්‍රඥාව අවශ්‍යයි කියන එක අපි කතාබස් කළේ. අපේ මහාචාර්යතුමාත් මතක් කළේ ඒකයි.
උපේක්ෂාව මධ්‍යස්තකම ප්‍රඥාවත් එක්ක යන්නේ. ඉතින් ප්‍රශ්න දිහා ටිකක් මධ්‍යස්තව විචක්ෂණව විවිධ පැති වලින් දකිනකොට අපිට ඉවසීම වෙත ළඟා වෙන්න පුළුවන්. ඉවසීම අවසාන විසඳුම නෙවෙයි. ඉවසීම අවස්ථාවක අවස්ථාවේ හැටියට අවශ්‍යදී ඉවසගෙන අවසාන විසඳුම මෙතනින් එහාට අපි ගමන් කරන්න වෙනවා. ඒක එක කාරණයක්. මං හිතන්නේ ඔය අහපු ප්‍රශ්න දෙක තුනටම මගේ අතින් යමක් කියුණා කියලා. නොඉවසිල්ල නොඉවසිල්ල දෙහනම් මේවට විසඳුම. ඉවසීම විසඳුම නෙවෙයි නං. ඉවසීම අත්හැරියොත් අපි නොඉවසීම නෙන්නේ. නොඉවසීමෙන් ඇති වෙන අර්බුදේ කවුද අපිට අහිමි වෙන දේවල් කවුද ලබා දෙන්නේ? ඈ ඉතින් ඉවසීමෙන් බොහෝදී අහිමි වෙනවා කියලා නොඉවසීම ප්‍රගුණ කරනවාද? එතන මුළු ජීවිතේ මහා විශාල අඳුරකට වැටෙන්න බැරි කමක් නැද්ද? ඒක ප්‍රශ්නයක්. ඔබ වහන් සඳහන් කළා මේ ඉවසීම එකම විසඳුම නෙමෙයි කියලා. ඒ කියන්නේ තවත් විසඳුම් තියෙනවා. එකම විසඳුම. දැන් උදාහරණයක් ඇතුළත අර ශිෂ්‍යාවක් මා හිතන්නේ කතා කළේ ඈ කිව්වා මේ ඝට්ටනයක් පිළිබඳව සඳහන් කළානේ. දැන් අපි කියමු ඈ උදාහරණ නැහැ ඈට විරුද්ධව තව කෙනෙක් ගිහිලා කේලාම් කියනවා. අපි කියමු ඉහළ ආයතනයක් ගත්තොත් එහෙම ආයතනයේ කෙනෙකුට විරුද්ධව ඉහළ තැනට කේලාම් කියනවා. එතකොට මෙයා කරන්නේ කේලාම් ඉවසගෙන ඉන්න එකද? ඒ කේලම් මොස්සේ ලැබෙන අයහපත් ප්‍රතිඵල ඉවසගෙන ඉන්නේ නැත්නම් මෙයත් කේලම් කියන එකද? නැත්නම් ඒ අවශ්‍ය තැනට නිසි තැනට කරුණු පැහැදිලි කරලා මේක බොරුවක් මේ කේලම් කියලා එහෙම කරන එකද කියන එක සංකීර්ණ තත්ත්වයක්. මේක විසඳගන්නේ කොහොමද කියන එක මේ ඉවසීම කියන එක එකම විසඳුම නෙමෙයි කියන එක තමයි මහන් සඳහන් කළේ. ඔව් ඇත්තෙම දැන් අපේ අත්නායක මෙහෙරත් මැතිතුමා මතක් කළා අර ජාතක කතාවේ කිව්වේ මේ අර කොසල් රජුගේ ජාතක කතාවක් නෙමෙයි ඒක. ඔව් බරු ජාතකේ. මේ අර ආගමික ප්‍රශ්නේදී බුදුහාඳුරෝ ඉවසවන්නේ ඉවසලා එතනින් හර තව ක්‍රියාමාර්ග වලට ගියානේ. කොසල් රජු හම්බුණා කරුණු පැහැදිලි කළා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. ඉවසීම අවසාන විසඳුමනේ. ඉවසීම මත පිහිටා ඉවසීම මත පිහිටලා අපි ගැටලු විසඳගන්න අවශ්‍ය පියවර ගන්න ඕන කියන එක. නොඉවසීමෙන් කටයුතු කළොත් ගැටලු විසඳගන්න බැරි වෙනවා අපි. තවත් ගැටලු නිර්මාණය වෙලා තවත් කරදර වලට පැටලෙන්න පුළුවන්. ඒකයි කකො මොනම ගැටලුවක දැන් ගුරු මට්ටමේ ගෙදර ගැටලුවකදී වුණත් සමාජ ගැටලුවකදී වුණත් අපේ ආයතනික අර විශ්වවිද්‍යාල ශිෂ්‍ය කතා කළානේ. විශ්වවිද්‍යාලයේ හැමදෙනු සමහර ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ආචාර්යවරුගේ ප්‍රශ්න ආදීදී වුණත් මම හිතන්නේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුමේ තියෙන විද්‍යාත්මක නිසි ක්‍රියාමාර්ගයකුත් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගය විසඳුම වෙත යන ක්‍රියාමාර්ගයට යන්න අපිට ඉවසීම දෙන්නවා. ඉවසීමක් නැතුව යන්න බෑ එතෙන්ට. අන්න ඒකයි වැදගත් දෙන්නේ. ඉතින් අතිරේක ඉවසීම අවසාන විසඳුම නෙවෙයි. ඉවසීම මත පිහිටලා ඉදිරියට යන්න ඕනේ අපි. ප්‍රශ්න වලට විසඳුම හොයාගෙන. දැන් ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියන එකත් එතෙන්ම සම්බන්ධ කරගන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ නැහැ. ඉවසීමෙන් සැනසීම ලබා ගන්න ඕනේ. දැන් ඔතෙන්දි මම කැමති කියන්නේ දැන් ඉවසීම ආවේගයක් නේ. නොඉවසීම නොඉවසිල්ල කෝපය ద్వේෂය ආවේගයක්. අකුසල විතර්කයක්. ඉතින් බුදුහාමුදුරුව විතක්ක සම්ඩාන සූත්‍රයේ කියනවා අකුසල විතර්කයක් උපන්නාම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ අකුසල විතර්ක උපන්නාම ඒවා යටපත් කරගැනීමේ සහ ඒ අකුසල විතර්ක නැති කරගැනීමේ පියවර පහක් කියනවා. එකක් අසාර්ථක නම් අනිකට යන්න කියන්නේ. පළවෙනි එක තමයි අකුසල විතර්කයක් උපන්නා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසල විතර්කය මෙනෙහි කිරීම. ද්වේෂය නම් උපන්නේ වහාම මෛත්‍රිය වඩන්න වැයම් කරන එක. ඈ ප්‍රතිවිරුද්ධ කුසල විතර්කය මෙනෙහි කිරීම. රාගය නම් උපන්නේ වහාම අසුභය වඩන්න හිත යොමු කිරීම. අනිපැතට හිත යොමු කරනවා. එතකොට ඒක එකක්. සමහරට ඒක අසාර්ථක වෙන්න පුළුවන්. බුදුහාමුදුරුත් පිළිගන්න එක අසාර්ථක වෙන්න පුළුවන්. කුසල විත අකුසල විතර්ක උපන්නාම ආවේග උපන්නාම කේන්ති ගියාම කෝප වුණාම මෛත්‍රිය ඉස්සරහට ගන්න බෑ. කෝපේ ලොකුයි. මෛත්‍රිය කඩාගෙන ආයෙත් කෝපේ වෙනවා. එහෙනම් දෙවෙනි පියවරක් තියෙනවා. ඒ තමයි අර ඔබතුමත් කිව්වා වගේ අමතක කරන්න වෑයම් කිරීම. මගේ ඇරලා ගිහිල්ලත් අමතක කළ හැකි. වෙන දෙයක් කතා කළත් අමතක කළ හැකි. කෝප වෙන්නේ නැතුව. ඒක දෙවෙනි පියවර. අමතක කිරීමට වැයම් කිරීම. නොමෙනෙහි කිරීම. මෙනෙහි නොකිරීම. ඒක මෙනෙහි නොකිරීම. සමහර විට ඒකත් අසාර්ථක වෙන්න පුළුවන්. ඒක මෙනෙහි නොකර ඉන්න හැදුවට ඒකමයි මතක් වෙන්නේ. ඒකමයි හිතට නැගෙන්නේ. ඒ දෙවෙනි පියවරත් අසාර්ථක නම්
තවත් පියවරක් දෙනවා මුල සිහි කිරීම මේ 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 සිද්ධියේ මුල කොතනින්ද ඇති උනේ ආපහු මුලට හිත ගෙනියනවා මුල සිහි කිරීම බැලුවම ගත යුතු දෙයක් නැහැ මේකේ පොඩි දෙයක් මෙතන තියෙන්නේ ඈ පස්සේකෙදී නිකන් වැලමිට වැදුනා ඔතනින් මේක පටන් ගත්තේ දැන් මේක ගිහිල්ලා තියෙන දුර ඉතින් ඒ වගේ සිද්ධි තියෙන්නේ බොහොම පොඩි දෙයක් බොහොම සුළු දෙයක් ඒක පොඩි වචනයක් පොඩි බාධකයක් මත මේ මහා සිදුවීමක් දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා මුලට ගිහිල්ලා බැලුවාම මේක අහක දාන්න පුළුවන්. මුල සිහි කිරීමෙනුත් අකුසල විතරක යටපත් කරන්න පුළුවන්. එතකොට දැන් පියවර තුනයි. එකක් අසාර්ථක නම් අනික දැන් ප්‍රතිවිරුද්ධ සිත් මෙනෙහි කිරීම කුසල විතරකේ මෙනෙහි කිරීම මේ දෙවෙනි එක අපි අමතක කරන්න වෙනවා කිරීම තුන්වෙනි එක අපි කිව්වේ මේ මේ කුසල විතරකේ මෙනෙහි කිරීම අමතක කරන්න වෙනවා කිරීම නොමෙනෙහි කිරීම අමතක කිරීම එතකොට ඒ වගේම දැන් මේ මුලසේ කිරීම තුන්වෙනි එක හතරවෙනි එක කියන්නේ ආදීනව සේ කිරීම අග දැන් මම මෙහෙම ක්‍රියා කෙරුවොත් අරයා මාදිහා මෙහෙම බැලුවා මෙහෙම කතා කළා මම මෙයාට ගහනවා පහර දෙනවා එහෙම වුණොත් ඊළඟට මොකද වෙන්නේ ආන් එහෙම ආදීනව සිහි කිරීම ආදීන මේකෙන් වෙන ඊළඟට වෙන දේ මොකද්ද කියලා සිහි කරන්න ඕනේ කල්පනා කරන්න ඕනේ ඉවසීම මත පිහිටලා ඉවසගෙන මේ පියවරවල වලට යන්න ඕනේ අද අකුසල විතර්කයක් ඇති වුනහම ද්වේෂය හරි රාගය හරි මෝහය හරි ඒක ඉවසගෙන ඒකේ ප්‍රතිවිරුද්ධ කුසල සිතේට ගෙනියනවා ඊළඟට ඒකට ඉඩ දෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒකේ මුල සිහි කරනවා එහෙම නැත්නම් ඒක නොමෙනෙහි කිරීමට යනවා එහෙමත් නැත්නම් ආදීනව සිහි කරනවා ඔය තක කණ්ඩා සූත්‍රය කියන්නේ ආදීනව මේකේ මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ ඒකට තමයි ප්‍රඥාව ඕනන්නේ ඒකට තමයි නුවණ ඕනේ ඉතින් ඇත්තෙන් වහා කිපෙන එක වහා කිපිලා වහා ක්‍රියා මාර්ග ගන්න එක සත්තුන්ගේ හැටිනේ සත්තු දැන් ගොනාට අනින්න හිතුනොත් අනිනවනේ කරත්ත කරලා සමුදා උදේට අයින්නම් කියලා හිතේ තියාගෙන ඉන්නේ නැහනේ ගොනා අලියට හිතනොත් ඇද්දෝව බිමදාලා පාගන්න ඕනේ කියලා ඈ ඉරිදා හැන්දෑවට මන් නිවාඩු දාසේ පාගනවා කියලා හිතාගෙන ඉන්නේ නැහනේ ඒ වෙලාවේ පාගනවා වහා නොයසිල්ලෙන් ක්‍රියා කරන්නේ සත්තු ඔවුන්ට හුඟක් ඈතට හිතන්න බෑ ඉතින් මේ මිනිස්සුත් ඒගොඩට වැටෙන්න ඕනේ නැහනේ ඉතින් ඒ නිසා අපිට බුද්ධියක් තියෙනවා අපිට යමක් අධ්‍යයනය කරන්න පුළුවන් අපිට නුවණක් තියෙන උපේක්ෂාවෙන් හිතල ඉවසීම මත පිටලා ඉදිරි ක්‍රියා මාර්ග ගන්න ඕනේ ඉතින් පස්වෙනි එක තියෙන්නේ අරකේ අර විතක්ක සම්දාන සූත්‍රයේ මේ එකක්වත් අසාර්ථක නම් මේ ඔක්කොම අසාර්ථක නම් කාය ශක්තිය සිතට දෙන්න කියනවා ඒ කියන්නේ තල්ලට තල්ල තියලා තද කරගෙන දතට දත තියලා තද කරගෙන දිවෙන් උඩු තල්ල ස්පර්ශ කරලා තද කරගෙන මේ අකුසල විතර්කය මාව අත්හැරලා යන්න ඕනේ මගේ හිතෙන් අයින් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන පරවසව කාය ශක්තිය හිතට දෙන්න කියනවා ඈ ඉතින් ඒ වගේ පියවර පහක් දීලා තියෙනවා එක බුද්ධාගමේ මේ පියවර පහම අනුගමනය කරන්න ඉස්සර ඉවසීම ඕනේ ඉවසීම නැතුව මේ පියවර එකක්වත් අනුගමනය එතකොට තමයි සැනසීම ලැබෙන්නේ ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ ඉවසීමත පිටලා ඉවසගෙන මේ ඒ ඇති වෙලා තියෙන යම් යම් ගැටලු හා බාධක නැත්තම් අකුසල විතර්ක අයුක්ති අසාධාරණකම් විසඳා ගැනීමට අවශ්‍ය පියවර වලට එළමුණොත් තමයි සැනසෙල්ල වෙත් අපිට ළඟා වෙන්න පුළුවන් ඉවසීම මාත්‍රයෙන් සැනසීම ලැබෙන්නේ ඒක ඇත්ත ඔබවහන්සේගේ පැහැදිලි කිරීම අහගෙන හිටියාම මේ මට හිතෙන කාරණාවක් තමයි මේ ඉවසීම කියන ගුණාංගය මේ තනිව ප්‍රගුණ කරන්න පුළුවන් ගුණාංගයක් නෙවෙයි මේක තවත් බොහෝ ගුණාංග සමග බැඳිලා තියෙනවා දැන් උදාහරණයක් හැටියට අල්ලපු ගෙදර අය හොඳට කාලා ඇඳලා ඉන්නවා නම් ඒක මට ඉවසන්නම බැරි නම් ඉතින් ඒක ඉවසීමේ ගුණාංගය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ඒක පොඩ්ඩක් ඊර්ෂ්‍යාව ක්‍රෝධය මානෙ ඒ වගේ ගුණාංග මේ පුහුණු කරලා ඒක අඩු කරගන්න පුහුණු කර ගැනීමත් එතන වැදගත්. මේක ඉවසීමේ ගුණාංගයේ විතරක් මදි. අල්ලපු ගෙදර ළමයා හොඳට විභාගේ
සමත්වෙලා එලා මෙයා සමත්වෙලා අපේ ගෙදර ළමයා අසමත්වෙලා ලොකු ප්‍රශ්නයක් කියලා මේක මන්ට ඉවසන්නම බෑ දැන් මම මොකද කරන්නේ අල්ලපු ගෙදර ළමයා යනකල් මග රැකලා ඉඳලා මන ඔය වැනි දේවල් අපේ සමාජවල වාර්තා වෙලා තියෙනවනේ මේක මේ ඉවසීමේ ගුණාංගේ ප්‍රගුණ කිරීමම නෙවෙයි තවත් බොහෝ ගුණාංග ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉවසීමේ ගුණය නැමැති බෝසත් පාරමිතාව දක්වා එන ගමන පටන් ගන්න අත්තනාග මහත්තයා අතරක් මහත්තයා අපිට සමා වෙන්න මේ එමතුම් ගණනාවක් තියෙනවා අපි අවස්ථාව දීලා ඊට පස්සේ කතා කරමු. අයිබෝවන්. අයිබෝවන්. ඔව්. මම කතා කරන්නේ මිත්තඹෙන්. හොඳයි. යම් කෙනෙක් ඉවසීම කරනකොට තවත් එක්කෙනෙක්ගේ කෝපය වැඩි දියුණුවීමක් සිදු වීමට නොහැකිද? ඒ කියන්නේ කෙනෙක් බනිද්දි ඉවසගෙන ඉන්නවා නම් ඒ කියන දේවල් අහගෙන ඉන්නවා නම් ඒ සිද්ධියේදී අනිත් පාර්ශවය වේදනාවෙන් පිළිලා ඒක කෝපයකට හරව ගන්න අවස්ථාවක් ඇති වෙන්න පුළුවන් නේද මම අර පොඩි කතාවක් අහන්න දෙනවා මාගේ පුතෙක් කියපු එක ගෙදරක මිනිස්සෙක් හැමදාම බනිනකොට ඒ ගෙදර මිනිස්සෙක් වලු කුටුවගේ ඉන්න කියලා කුටුවගේ නැල්ලා මොකටද කුටුව කියලා අහුවාම ඒ මේ පුතේ වාඩි වෙලා ඒ මිනිස්සයා අර බනින එක අහගෙන හිටියා මෙහෙම බනින බනින කාලෙදී අවසානයේදී ඒ මිනිහා ඒක අල්ලපු ගෙදර මිනිහා අහනවලු ඇයි උඹ දැන් බනින්නේ නැත්තේ කියලා. අනේ බං වැඩක් නැහැ. අර මිනිහට කොච්චර බැන්නත් ඒ මිනිහා අහගෙන ඉන්නව විතරයි කිව්වලු. ওই විදිහ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තරහ ගිහිල්ලා බනිනකොට අනබිනිය අහගෙන ඉන්නකොට ඒ තරහකාරයා අධික කෝපයට පත් වෙන අවස්ථාවලුත් තියෙනවා. මේක ශක්තියක්ද මේක විය හැකිද? හරි. ඒ කියන්නේ කැතර පොල්ල වගේ ඉන්න ඕන බලනකොට අල්ලන්න ඕන එහෙම කියන අදහස අපි ඊගෙනත් කතා කරමු අයිබෝවන් අයිබෝවන් හසන්ත විද්‍යුත් මණ්ඩලයේ දරුවන් සරණයි මම පිළියන්දල ලියනගේ හොඳයි මට කියන්න තියෙනවා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ඉවසීමේ උතුම්ම ඉවසීම ගැන මේක සඳහන් වෙන්නේ මේ සංයුත්තනිකායේ සක්ක සංයුත්තේ මේක ඇවිල්ලා සුභාසිත ජය සූත්‍රය මෙන්න මෙහෙම සඳහන් වෙනවා යෝ හවේ බලවා සනිතෝ දුබ්බලස්ස තිතික්ඛති තමාහු පරමං කන්තිං මිච්ඡං කමති දුබ්බලෝ මෙතනින් කියනවා යමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේම දුබලයාට ඉවර ඒ උතුම් ඉවසීමයි කියත් දුබලත්මේ නිතර ඉවසයි කියන්නේ දුබලයාට ඉවසන එක තමයි ලෝකේ තියෙන උතුම්ම ඉවසීම කියලා මේ සුභාසිජයසුත්තේ හඳහන් වෙනවා ඒකම තමයි හසන්ත මට දැන් වර ඔබ කිව්වා වගේ මේ මේකෙන් ගම් වෙන එක දෙයක් තියෙනවා මේ ඔබ කිව්වා වගේම බැරිමතන ඉවසන්නට බැරිමතන ඒත් ඉවසීම තමයි හරි ඒ වගේම මට විද්‍යුත්න ලෙම්ට ප්‍රශ්නයක් තියෙනවා මේ විවාහ ජීවිතේට මේ ඉවසීම කියන එක හරිම ප්‍රබලව බලපාන දෙයක් ඒ කියන්නේ විවාහ ජීවිතේ පිටින් පේන සමාජයට පේන සාධනීය ලක්ෂණ වලටත් ඊළඟට කේන්ද්‍රීය ලක්ෂණ කියන පැත්තට දෙකටම බලපාන ඉතාම වැදගත් දෙයක් තමයි ඉවසීමෙන් මේ ගැන පොඩ්ඩක් කියන්න කියලා විද්වත් මණ්ඩලෙන් කිව්වා. හොඳයි බොහොම ස්තුතියි. අත්තනාග මහත්තයා කතා කරන්න කලින් මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අපේ අනුග්‍රහක බලතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා.